නදෑ විල්ල ඔක්තෝබර් පළවෙනි දලුක ළමාදිනය දවසේ ඔන්න හිරු අපි පොඩ්ඩ වෙනුවෙන් අරන් එන හිරු දරුවෝ වැඩසටහනත් එක්ක තමයි මේ වෙලාවේ ඉන්නේ. ඉතින් මේ වෙනකොට නම් මීගම එද්දුකාල වෙරළ උද්‍යානය පොඩ්ඩොන්ගෙන් පිරිලා ඉතිරිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට දකින්න පුළුවන් මේ වෙනකොටත් ඔන්න මගේ පිටිපස්සෙන් දැක්කත් ඔන්න පොඩ්ඩ ගොඩක් ඉන්නවා. ඉතින් පොඩ්ඩ වෙනුවෙන් වෙන් කරපු දවසක් තමයි අද තියෙන්නේ. ඉතින් ක්‍රීඩාංග රැසක් තියෙනවා. ඒ ක්‍රීඩා වලට සහභාගී වෙලා පොඩ්ඩොන්ට ඇති වෙන්න තෑගි දිනා ගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ ලංකාවේ ජනප්‍රියම ළමා සංගීත කණ්ඩායම තමයි ආශාවරී කියලා කියන්නේ. ඉතින් ඔන්න ආශාවරී සංගීත කණ්ඩායමත් සූදානම් වෙලා ඉන්නේ ලස්සන වැඩක් කරන්න. ඉතින් පොඩ්ඩොන්ට විනෝද වෙන්න සතුටු වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් බලන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ මොනවද කියලා බලමු. දිගටම ඉන්න කියලා ඔයාට ආරාධනා කරනවා. ළමයින්ට හිතේ සැනසෙල්ලෙන් දවස ගත කරන්න බලුවන් හැම දවසක්ම ලෝකල් අමා දින. ඔකට ඒ ගැන මොකද කියන්නේ දැන්? ඇත්තට මේ දවස ගැන වෙනම ස්පෙෂල් ඩේ එකක් තියෙන එක ගොඩක් හොඳයි. ඉතින් චූටි ළමයින්ට එයාලව ස්පෙෂල් කරලා එයාලට ප්‍රයොරිටි එක දීලා එයාලට සතුටු කරවන්න මේ වගේ ගොඩක් ඉවෙන්ට්ස් තියෙනවා. ඉතින් ඒ වගේ ඉවෙන්ට් එකක් කරනවට හිරුවෙකට තෑන්ක් කරන්න ඕනේ. චූටිට ගොඩක් සතුටු වෙන්න පුළුවන්. ඉතින් නෝ අපි තිස්ස චූටි කාලේ හරි ආසයි චිල්ඩ්‍රන්ස් ඩේ දි gifts හම්බෙනවනේ. තාමත් gifts හම්බෙනවනේ. තාමත් ඉතින් මේ චිල්ඩ්‍රන්ස් ඩේ සෙලිබ්‍රේට් කරනවා නේද? ඔව් ඔව්. හරි එතකොට දැන් සීනගෙන කුමාරිය ඩ්‍රාමා එක ගැන කතා කරාට පස්සේ මේ හැමෝම දන්න ආදරය කරන කැරක්ටර් එකක් හිතුවද මේ දැන් වුණත් අපි මේ පැත්ත බලනකොට ෆොටෝස් ගන්නවා කඩිය සෙල්ෆි ගන්නවා සෙලිනා වට කරගෙන අපිටත් මෙතෙන්ට ගන්න හරි අමාරු වුණා. ඉතින් ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ ඩ්‍රාමා එක ගැන? මේ ඩ්‍රාමා එකෙන් ඇත්තටම මාර ලොකු මං හිතුවේ නෑ මෙච්චර සෙනගාවක් කියන්නේ අපිව බලන්න අපිට මෙච්චර ආදරය කරන මිනිස්සු ඉන්නවා කියලා. ඉතින් මේ ඩ්‍රාමා එක මගේ ෆස්ට් ඩ්‍රාමා එක හිරු එකේ කරේ මේ සුපර් ඩාන්ස් තමයි මම මුලින් ආවේ. ඉතින් මේකෙන් මේකට ඇවිල්ලා මෙහෙම සෙනගක් මෙච්චර ආදරයක් ලබන්න හරිම ඉතින් හරිම ග්‍රේට්ෆුල්. ඕකේ එතකොට දැන් හිරු ගොසිප් එක එකතු වෙලා ඉන්න වෙලාවේ සෙලිනා ඔයාගෙන් අහන්න මට තියෙන දැන් සාමාන්‍ය ලංකාව ගතට පස්සේ ගර්ල්ස්ලාට කතා හදනවා වැඩි. මොකද දැන් අර බොයිස්ලාත් එක්ක අපි hina වෙලා කතා කරා තම්මෝ කතන්දර ගොඩක් කියන්න පුළුවන්නේ. ඒ වගේ ගොසිප්ස් වලට ගර්ල් කෙනෙක් විදිහට ඔයා මොකද්ද තියෙන උත්තරේ? සමහර ඒවා ඉතින් ගොඩක් කලා රූමර්ස් වෙන්නත් පුළුවන් බොරු බොරු ඒවා කතා. මම නම් ඒව ලොකුට ගණන් ගන්නෑ මොනවා කවුරු වුණා කිව්වත්. එහෙම අපේ අම්මිලා තාත්තලා මං අපේ අයියලා මාව දන්නවා. ඉතින් පේරන්ට්ස් ලයි මගේ ෆැමිලි කේ අයයි මාත් එක්ක ඕකේ නම් වෙන අයගෙන් මට වැඩක් නෑ. වෙන කට්ටිය අර කතාවක් තියෙන්නේ මට ගල් ගහන්න මං ඒ ගල් වලින් ගයක් හදන්න නේද? මහා හරි එතකොට මේ සෙලිනා මොනවද ඔයාගේ අනාගතේ කරන්න ඉන්න ප්ලෑන්ස්? එතකොට ඔයාට ඉස්සරහට ඉන්න තියෙන ඩ්‍රාමාස් ඒ වගේම ඔයාගේ ෆියුචර් ගැන අපි කතා කරමු. මොනවද අලුත් විස්තර? මගේ උදේකාන්ත අංකල් එක්ක අලුත් ෆිල්ම් එකක් කරා රිදීසීනු කියලා. ඒක දැන් රිලීස් වෙන්න තියෙනවා. තව කමර්ෂල්ස් ඉතින් ඕවා කරනවා. තව වැඩ දෙක තුනක් කරනවා. එහෙම තමයි. දැන් ඉස්සරහට මං මෙහෙ ඉන්න එකක් නැති වෙයි. ගොඩක් වෙලාවට මං ඕස්ට්‍රේලියාවයි. ඕස්ට්‍රේලියාවයි. ඒ මොකද ස්ටඩීස් වලටද නැත්නම් ඕස්ට්‍රේලියාව වල නතර වෙන්න? නතර වෙන්නම. ඒ ලංකාවේ පා වෙලාද? අයියලා කට්ටියම ඉන්නේ හේ. ඒ හින්දා නේද ලංකාවේ පා වෙලා හැමකුත් නෑ. මං ආස මෙහෙ ඉන්නේ. කියන්නේ අර මෙහෙ ඉන්න අමාරු එකත් එක්ක අම්මිලා කියන ඉතින් යන්න හෙලේසි ඉන්න එක කියලා. يعني ඉස්සරහට සෙලිනාව අපිට ලංකාවේ ටෙලි ඩ්‍රාමාස් වල දකින්න බැරි වෙයිද? බලමු. බලමු දැන් මොනවද අනාගතේ දැන් ඩ්‍රාමා පැත්තෙන් යන්න අදහස නැත්නම් ඔයාගේ ඩ්‍රීම් එකක් තියෙනවා දැන් ඔයර පොඩි කාලේ පොඩි ළමයිගෙන් අහරන්නේ කවුරු වෙනද කැමති කියලා? සෙලිනා කවුරු වෙනද කැමති? චූටි කාලේ මං ග්‍රේඩ් 1 වලදී මං කියන්නේ ඇක්ට්‍රස් කෙනෙක් කියලා. මම මට හොඳට මතකයි මං ඒක මේ ෆේමස් ඇක්ට්‍රස් කෙනෙක් කියලා ස්පෙලින්ස් පාඩම් කරනවා. හරි එතකොට මේ තාමත් ඒක තදා? ඔව් දැන් නම් චුට්ටක් වෙනස් වෙලා දැන් බිස්නස් සයිඩ් එක තමයි කැමති. හරි ඕකේ සෙලිනා. එහෙනම් ඉතින් ඔය ඉස්සරහට කරන් ඉන්න හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න ඕස්ට්‍රේලියාව වලට ගිහිල්ලා ආයෙත් ලංකාව අපි බලන්න ඉන්න. ෂුවර්. ඕකේ එහෙනම් thank you so much අපිත් එක්ක එකතු වුණාට. එහෙනම් ඉතින් දිගටම ඉන්න අපිත් එක්කම. Yeah.
Podi kali itu But api field එකේ ගත්තොත් අපි dancing කරනවා acting කරනවා හැම එකත් එක්කම ලොකු value එකක් එනවා සහ ලොකු experience එකක් මගේ dancing life එකටත් ගන්න පුළුවන් වුණා සහ ගොඩක් හොඳ artist එක්ක වැඩ ගන්න හම්බ වුණා ලොකු අපිට acting හදා ගන්න අනිත් දේවල් හැම දෙයක්ම හදා ගන්න ලොකු කියන්නේ හොඳ පිළිවහලක් වුණා මේ drama එක ඉතින් ගොඩක් සතුටුයි ගොඩක් සතුටුයි දැන් හිරු gossip එකක එකතු වෙලා ඉන්න වෙලාවේ කවිඳු මේ gossip කියන දේවල් නම් අනන්තවත් හැදෙනවානේ සාමාන්‍යයෙන් කියනෝනේ social media ගත්තාම gossip කියන දේවල් දැන් කවිඳුගේ සම්පූර්ණ නමවත් දන්නේ නැති සමහර කට්ටිය ගොඩාක් වෙලාවට gossip create කරනවා යාළම හදලා යාළම කියනවා මේ gossip වලට දෙන්න තියෙන උත්තරේ මොකද්ද මං හිතන්නේ gossip වලට දෙන්න උත්තරේ ඇත්තටම ලංකාවේ මිනිස්සු gossip කියන දේ හරියට පාවිච්චි කරන්න දන්නේ නැහැ ඒක තන ගැටලුවක් තියෙන්නේ මම කියන්නේ පොඩ්ඩක් වෙන රටකට ගිහිල්ලා සහ වෙන රටක වෙන gossip එකක් ගිහිල්ලා බලන්න මොනවද gossip කියලා කියන්නේ කියලා gossip වල meaning එක දන්නේ නැතුව මිනිස්සුන්ට මඩ ගහන එක හරි නෑ හරි නෑ එහෙනම් ඉතින් දැන් මේ දවස්වල හිට්ම කැරක්ටර් එකක් dancing පැත්තෙන් ගත්තත් acting පැත්තෙන් ගත්තත් මේ ඉතින් ළඟදී අලුතින් එන්න තියෙන දේවල් මොනවද dramas එන්න තියෙනවද එතකොට අලුත් dancing covers එන්න තියෙනවද මොනවද අලුත් ඉස්සර dancing covers එන්න තියෙනවා ගොඩක් ඊට අමතර මම කරපු choreograph කරපු music video මං හිතන්නේ 10කට වඩා එන්න තියෙනවා මේ මාස දෙක තුන රිලීස් වෙන්න acting side එක නම් මම මේක විතරයි කරගෙන යන්න මොකද මං කියවන් personally add කරන්න කැමති නැහැ ඉතින් මං special උදේට නැගින්න කැමති නැහැ ඉතින් ඒකත් එක මම තව drama වැඩ බාර ගන්න නැහැ බලමු මේකෙන් පස්සේ මට අර මගේ dancing වැඩයි අනිත් දේවලුත් එක්ක මට අර දෙක තුනක් එක දිගට කරන්න මට දින නැති ගැටලුවක් තියෙනවා ඒකත් එක්ක මේ වැඩේ විතර දැන්ට කරගෙන යන්න බලමු මේ වැඩේ උනාට පස්සේ තව වැඩකට join වෙන්න
hitang innawa hitang innawa den shanudri kiwama kavindu kavindu kiwama shanudri mokadda me denna athara thiyena udapate mama hitanne me api denna me twin wage hasirenna ehema gattluwak thiyena ithin api denna me mama ya taniyen giyat ko shanudri kiyala ahanawa shanudri giyat ko kavindu kiyala ahana ithin api denna age loku sahodara bandimak thiyena ithin saha api denna dancing partners la ithin ehema thamai Thank you so much Hiru Gossip ekek ekathuna wada dan issarahata oy karana ena hama katayutakma saarthaka wenna kiyala prarthana karana oge fans lata monada kiyanne thiyenne fans lata kiyanne thiyenne issarahata aluth wada godak balanna balanna thiyena ogalanta ithin hiru ekat ekkat landena hiru gossip ekat edela inna honda gossip balanna oran issarahata thank you so much Ranjaya wewa Back ke lu tagi di kamar ke back ke dalam kocer untuk duet. Eh hari ini tawa tarung kita sabar lagi udah nyanyi. Aku. Eh kan di nanat ke lebih sekarang sendu ke anu pulang. Aku. Eh tapi ke sendu aku kamu nih deh hari. Randa kati gena niti serasena. Amadine dawase hiru daruwath ekek ekathu vela inda velave hiru podi waddot ek api kalluth sadahan kara onna ada dawase puluwankama thiyenawa hiru podi waddo wadasadahanata liya padinchi wenna ithin hamoma danna aadare karana gihannaya me velave apith ek inna podi waddek onna eyath ekka vistara danaganna gaman gihannaye happy children's day happy children's day Teli lama teli taruh tiga dekat ganda, api tiga kata bahagian ini bodi badde kayak gini, namanya apa api deng, tuh orang ganda ini program ini kata, nih mau kado apa nama? Shahensa Metuni. Kau mau coba dance kalian nih, kau dance kalian kau? Kau di mana? Ica. Chapa Maduran Peruma. Kau mau latihan nih? Ronda. Bodi badde kalian mau mati dance kalian dulu. Ething me wage ugalanga gedalwala tinna puluwan bohoma dakshatha wen thiyena dawai ething api den
වැඩසටහන් 100කට ආසන්න ප්‍රමාණයක් පොඩි වැඩෝ කරලා තිනවා. හිරු නාලිකාව ළමයින් එක්ක හැමදාම ඉන්නවා. ඒකයි අද මේ ලෝක ළමා දිනේ දවසෙත් අපි මේ ඇවිල්ලා මීගොම් පුරවරේ විතරක් නෙමෙයි මේ ලංකාවේ හැමතැනින්ම ළමයි ඇවිල්ලා ඉන්නවා. තව ඉස්සරහ හොඳ හොඳ දේවල් ගොඩක් වෙන්න නියමිතයි. අපිත් එක්ක රැඳී ඉන්න. එතකොට මේ ගියානයි දැන් ලෝක ළමා දිනේ කියලා එක දවසක් නෙවෙයි දවස් 365ම ළමයින් වෙනුවෙන් වෙන කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. මොකද දැන් සමාජ මාධ්‍ය ගත්තත් පොඩි දරුවෝ ගැන විවිධාකාර වූ කතා තියෙනවානේ. ඉතින් ගිහනට මොකද්ද මේ ගැන කියන්න තියෙන්නේ? ඔය දැන් හැම ළමයෙක්ගේම අහපොම ගොඩාක් ළමයි කතා කරන්නේ ගෙවල් වල දෙමව්පියෝ කතා වෙන දේවල්නේ. ඉතින් අපිට ඇහෙන වැඩිපුරම දේ තමයි මොකද්ද කරන්නේ ලොකු වුණාම ගම රට ඇරලා යනවා කියන එක. ඉතින් රට ඇරලා යන තරමට මේ රට පත් වෙලා තියෙන්නේ. මේ ළමයින්ට හරි නිසි පෝෂණයක් නැහැ. නිසි අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන් විදිහ ඒගොල්ලන්ට පොත්පත් ගන්න සල්ලි නැහැ. මේ වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න ගොඩ මැද්දේ ළමා දිනේ දවසේ අපි හිතාගමු මේ සමහර විට තමන්ගේ දරුවෝ සියලු දේවල් අවසන් කරලා බොහොම සුගත මුදිත ජීවිත ගත කරන වැඩිහිටියෝ ඉන්නවා. සමහර ළමයි පිටරට වෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන් තාමත් ධනේ තියෙනවා වෙන්න පුළුවන් තම ළමයිට උදව් කරන්න. ඉතින් මේක හොඳ අවස්ථාවක් අද හිතාගන්න. උගා දුප්පත් ඉස්කෝල තියෙනවා ලංකාවේ. පොත්පත්වත් ගන්න නැති තැන්. ඉතින් කන්න නැති ළමයි ඉන්නවා හරියට. ඒ අය වෙනුවෙන් තමන්ට පුළුවන් ප්‍රමාණයෙන් කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ. එතකොට මේ ළඟදී වයිරල් වුණ වීඩියෝ එකක් තමයි අහනවා මේ පොඩි වැඩ ප්‍රෝග්‍රෑම් එකේදී ලොකු වුණාම කවුද වෙන්න කැමති කියලා. එතකොට ඒ පොඩි වැඩ දෙන්නේ හරිව දුක හිතෙන උත්තරයක්. ඒ වෙලාවේ ගහන අයට මොකද දැනුනේ ෆීල් එක? අර තාත්තව හොඳ කරන්න ඕනේ කියලා. ඇත්තටම නෑ, හැම ළමයෙක්ම තමන්ගේ දෙමව්පියන් ආදරෙයි. ඒ කියන්නේ අපි වැඩිහිටියෝ වෙද්දී තමයි හුඟක් වෙලාවට දෙමව්පියන්ගේ ළමයි ඈත් වෙන්නේ. හැබැයි මේ චූටි වයස මේ කුඩා ළමයින්ගේ වයසේදී ඒගොල්ලන්ගේ ලොකුම වීරය අම්මයි තාත්තයි. ඒගොල්ලන් වැඩිම ආදරය කරන්නේ අම්මටයි තාත්තටයි. ඉතින් අම්මා හරි තාත්තා හරි අසනීප වෙලා ඉන්නකොට ඒ ළමයා හිතන්නේ දොස්තර කෙනෙක් වෙන්න වෙන මොකටවත් නෙමෙයි. ඒගොල්ලන් හම්බ කරන්නවත් මේ රට වෙනුවෙන් සේවය කරන්නවත් මගේ අම්මා තාත්තාව ගොඩ දාගන්න. ඒ වගේ මේ වැඩසටහන ඇතුලේ විනෝදාස්වාදය තියෙනවා. ඒ වගේම දැනුම තියෙන ළමයි එන්නවා. ඒ වගේම හරීම අපි කියන්නේ අර සෙන්සිටිව් දේවල් කතා කරන තැන් අපිට හම්බුණා. සමහර දෙමව්පියෝ නැති වෙලා ඒ ළමයි කොහොමද දෙමව්පිය නැතුව ජීවිතේ ගත ගහගන්නේ? තව සමහරු තමන්ගේ ඇස් ඉදිරිපිට තමන්ගේ සී ආච්චි මැරෙනව දැකලා තියෙනවා. ඒ සංවේදී මොහොතවල් කොහොමද ඒගොල්ලන් දරාගන්නේ? ඉතින් මේ හැමදේම කතා කරන්න විශාල නිදහසක් තියෙනවා මේ වැඩසටහනේ. ඉතින් මම ජීවිතේ මේ මොහොතේ වැඩියෙන්ම කැමැත්තෙන්ම කරන වැඩේ මොකද්ද කියලා හෙව්වොත් පොඩි වැඩ තමයි. ඔබ ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. හිරු දරුවොත් එක්ක ඔයාලා මේ වෙලාවේ මේ මම තවත් ආවා තරග කරන තැනකට මම අතික පොඩක් තරග කරන්න ඕනේ කියලා. ඉතින් පොඩ ගොඩක් ඉන්නවා මේ වෙලාවේ පේනවාදී සද්දෙත් එක්ක වංගෙන ගහනවාදී කියලා හිතනවා. ඉතින් පොඩ ගොඩක් ඉන්නවා අතන පොලිමේ තමයි අපි පොඩ ගාවට ගිහලා පොඩ කතා කරමු. ඊට පස්සේ අපි ආයෙත් එමු. වැඩි ඔයාගේ නම මොකද්ද? කොහෙන්ද? ඔයා කොහෙන්ද? කන්නයි. ඔයාගේ නම හම්බුණා මේ පොඩ්ඩක්. ඉතින් දක්ෂතා ගොඩක් තියෙනවා ඒ අතරින් මේ හරි ලස්සන සින්දු කියන්න පුළුවන් කියලා එයාගේ තාත්තා කිව්වා. අපි මුලින්ම පොඩ්ඩත් එක කතා කරලිමු. ඔයාගේ නම මොකද්ද? ලොහාන්. ලොහාන් කොහෙන්ද? මීගමුවේ. මීගමුවේ. හරි. ඉතින් අද ඔන්න හිරු දරුවොත් එක්ක ලොහාන් එකතු වෙලා ඉන්න ලස්සන සින්දු කියන්න පුළුවන් නේද? ඔව්. අපි සින්දුවක් කියමුද? ආ. හරි නම් කියමු. රුව නැත්තඟ ගැටුණු දා දැනුණු හැඟුම අද පුරා ඔය නැත්තඟ දේශ බලා සිහිය අතර මග තියා දුර දුරක මම ගියා නොදැනි ලොව නතර වෙලා
බුදු සිහිනය කිනුරා ඉඳිමි නුඹේ ළඟ මෙම නැසුණා සේ ඉවත බලා ගියා සුදු නුඹටම තේරිලා නුඹගෙන ගිය හිත මහිත 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 මා හරි ඉතින් ඔය තාත්තා ඉන්නවා තාත්තේ දැයි දී පුතා ලස්සන සින්දු කියන්නත් පුළුවන්නේ තාත්තා දැන් කිව්වනේ මේ කියන්නේ දක්ෂතා තියෙන දරුවන්ට අත දෙන්න ඕනේ නේද මොකද ඔයාගේ පුතා කෙන කියන්නේ තින අපි පුතා කියන්නේ දක්ෂේ තාත්තගේ තියෙන එක වචනයයි පුතා කියන්නේ හොඳ දක්ෂේ හරි ඉතින් ඔහොම මින තවත් මේ වගේ දක්ෂයොත් එක්ක අපි හම්බ වෙමු දිගටම ඉන්න හිරු දරුවොත් එක්ක Hiru Gossip YouTube channel subscribe karana Hiru Gossip Facebook fan page ekata like karala tiyagana aya dawasaka hambu wemu hirugossip.lk